අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය කැකිරාව හැටන් සහ මාරවිල ප්‍රදේශවල ගෑස් කාන්දු වීම සහ පිපිරීම් ගෑස් ගැන හොයන වාර්තාවට බාලගිරි දෝෂය බොහෝ දුරට වාර්තාව අද ලැබෙයි ගෑස් ගැන රාජ්‍ය ආයතන වලින් නිසි නියාමනයක් සිදු වී නැති බව පිළිගන්නවා රාජ්‍ය ඇමති ලසන්ත පාර්ලිමේන්තුවේදී කියයි කොවිඩ් වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් රටවල් රසක ඔමික්‍රෝන් පැතිරෙයි ජපානය හෙට සිට විදේශ සංචාරකීන්ට දොරවසයි ඕනෑම වෙලාවක ඔමික්‍රෝන් ප්‍රභේදය රටට ඇතුළු වෙන්න පුළුවන් විශේෂඥ වෛද්‍ය හේමන්තගේ අනතුරු ඇඟවීමක් නව කොවිඩ් ප්‍රභේදය පාර්ලිමේන්තුවෙත් අවධානයට අවධානම අවම කරගනිමින් සෞඛ්‍ය උපදෙස් අනුව සංචාරකීන් ගෙන්වීමට කටයුතු කරනවා විදේශ ඇමති ජී.එල්. කියයි දිර්ගුපිටි කිලෝවක මිල රුපියල් 17.50කින් ඉහළට පාන් කොත්තු සහ කෙටි ආහාර මිලත් නැගී යුගතනවි ගීසුම් වලට එරෙහි පෙත්සම් පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලයි පෙත්සම් යලි 16 වනදා කැඳවයි විදුලි බල සහ බලශක්ති දෙකම පාලනය අතේ තියෙන විදේශ ආයෝජන අවශ්‍යයි අනුරු ප්‍රියදර්ශන කියයි LNG ඒකාධිකාරයේ පුළුවන් නම් පෞද්ගලීකරණය කරන්න අපි අභියෝග කරනවා අශෝක් පවසයි පාස්කු ප්‍රහාරය ගැන සාක්ෂි දෙන්න පොලිස්පති අධිකරණයට පොලිස්පතිවරයාගේ වගකීම් පොලිස්පති අධිකරණයේදී පැහැදිලි කරයි මහවැලි ගඟ පිටාර ගලයි සෝමාවති මාර්ගයේ ජලයෙන් යට වෙයි ගංගාගේ ජල මට්ටමත් ඉහළට දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය දැන් කුස්සියට යනවා කියන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක් වගේ ගෑස් පිපිරීම් සහ කාන්දු වීම අද රටම බිහිතියට පත් කරලා අදත් ප්‍රදේශ කිහිපයකින් ගෑස් කාන්දු වීමේ සහ පිපිරීමේ සිදුවීම් තුනක් වාර්තා වුණා ජනතාවගේ ජීවිත පිළිබඳ දැඩි අවධානමක් පවතින මොහොතක ඒ පිළිබඳ සොයා බැලීමේ පරීක්ෂණ වාර්තා මෙතරම් ප්‍රමාද වීම මොනතරම් කනගාටුවට කරුණක්ද ගෑස් ගැන පරීක්ෂණ වාර්තා අද ලැබෙනු ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා පවසන්නේ ඇත්තටම ගෑස් සිලින්ඩර් පුපුරා යාම සම්බන්ධයෙන් මේ වන විට ජනතාව අතර විවිධ මත පළවනවා සිලින්ඩරය තුළ ඇති ගෑස් සංයුතිය සිදු වූ වෙනසක් හේතුවෙන් හෝ ගෑස් සිලින්ඩරේ වැල් වලින් සිදුවන කාන්දු වීමක් හේතුවෙන් මෙලෙස ගෑස් මුලින්ම ගිනි ගැනීම සාමාන්‍යයි එලෙස සිදු වූ තවත් ගෑස් සිලින්ඩර පිපිරීමක් හැටන් ප්‍රදේශයේ ආපන ශාලාවකින් වාර්තා වුණා හැටන් මල්ලියප්පුව ප්‍රදේශයේ පිහිටි ආපන ශාලාවක ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීමක් අද උදෑසන වාර්තා වී තිබුණා. මෙම පිපිරීමෙන් එම වෙළඳසැලට හානි සිදු වී තිබුණා. අතෙන්ට යන්න ඉස්සෙල්ලා මේක ඩෝංගල පිපුරුවා. ඒ සද්දේවිල ටයරකට වඩා සද්දේ පිපුරුවා. අපි ගිනි ගන්නකොට ඉඩපු කට්ටිය ඔක්කොම එළියට පැනලා ගියා. කරදරයක් නම් උනේ නැහැ සාමි පොඩක් බඩු දිගේ විතරයි මරවිල නගරයට ආසන්නයේ පිහිටි නිවසකද අද උදැසන ගෑස් කාන්දු වීමක් හේතුවෙන් පිපිරීමක් සිදු වී ඇති බව මරවිල පොලිසිය ප්‍රකාශ කළා. පහට උයන්න නැගිටිද්දි ගෑස් එක පුපුරලා මේ වටේම විසික් වෙලා තිබ්බ වීදුරු කෑලි. දැන් සබම් පෙන දාලා බලද්දි පොඩි ලීක් එකක් තියෙනවා කියලා හැටන් ප්‍රදේශයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක සිදු වූ ගෑස් කාන්දුවක් හේතුවෙන් එම ගෑස් සිලින්ඩරය නිවසින් බැහැර කිරීමට නිවසියන් පියවරගෙන තිබුණා. මතුව ඇති මෙම අර්බුදකාරී තත්ත්වය නිසා සිලින්ඩර්වල අන්තර්ගත සංයුතීන් පිළිබඳ පරීක්ෂණ කිරීම සඳහා දිස්ත්‍රික් හයිකින් සාම්ප්‍රල ලබාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලකියවන්න මහතා ප්‍රකාශ කළා. කොළඹ, ගම්පහ, කලුතර, රත්නපුර, කුරුණෑගල සහ ගාලියන දිස්ත්‍රික්කවලින් එලෙස ගෑස් සාම්ප්‍රල ලබාගෙන තිබෙනවා. අදත් රත්නපුර නගරයේදී ගෑස් සාම්ප්‍රල ලබා ගැනීමට පරිභෝගික සේවා අධිකාරිය කටයුතු කර තිබුණා. ඒ
තෙල් නීතිගත සංස්ථාවට යොමු කළ ගෑස් සංයුතිය පිළිබඳ ලබාගත් නියති 12 සාම්පල පරීක්ෂණ වාර්තාව බොහෝ විට අද දින ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලිගේවන්න මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. දවසකට 10 15 මෙවැනි පිපිරීම් ඇති වෙනවා නම් අපි ඒකට කැමති නැහැ. අපටත් ඕනේ මේක නවත්ත ගන්න. ඒක තමයි අපේ වගකීම. රත්නපුර, කුරුණෑගල, ගම්පහ, ගාල්ල, කළුතර, කොළඹ කියන දිස්ත්‍රික්කවලින් අපි නියැදි 12ක් ලබාගෙන කණිජ තෙල් නීතිගත සංස්ථාවට අපි යොමු කළා. ඒ පිළිබඳව පරීක්ෂණයක් කරලා අපිට වාර්තා කරන්න කියලා. ඒ අනුව බොහෝ විට අදේ වාර්තා ලැබෙන්න නියමිතව තිබෙනවා. සංයුතය වෙනස් කරයි කියලා දිගින් දිගට කතා කර දැන් ඒක ඔප් වෙලා තියෙනවා. ප්‍රොපේන් 49යි, බියුටේන් 51යි. ඒ නිසා මේ සංයුතය වෙනස් කිරීම හරහා තමයි අද ගේ ඇතුළට බෝම්බයක් ඇවිල්ලා තියෙන්නේ. මෙතුමාට මම කියනවා වහාම ඔබතුමා පුළුවන් නම් දැන් හරි සභාගත කරන්න මේ පෙට්‍රෝලියම් එකෙන් කරපු රසායනාගාර පරීක්ෂාව මේ සංයුතය අනීතික වෙනස් කරපු නිලධාරීන්ව අත්අඩංගුවට අරන් ඔවුන්ට දඩුවම් කරන්න කියන එක අපි මතක් කරනවා ගරු මූලස්සනේ මන්තුමනි. මේ වාර්තාව අපි ස්වාධීනව කරපු වාර්තාවක් නෙවෙයි පාරිභෝගික ආරක්ෂණ අධිකාරී ඉල්ලීම මත කරපු වාර්තාව කියන අපිට වාර්තාව ප්‍රසිද්ධ කරන්න අයිතියක් නැහැ. අපි මේ වාර්තාව බාර දෙනවා පාරිභෝගික ආරක්ෂක අධිකාරියට. එතුමන්ලා තමයි මේ වාර්තාව ප්‍රසිද්ධ කිරීම කළ යුත්තේ. ගරු ඇමතුමාතුර පිළිගන්නව නේද මම කියපු විදියට තමයි වාර්තාව ඇවිල්ලා තියෙන්නේ කියලා. මම මේක ප්‍රොම ප්‍රසිද්ධයි. ඔබතුමාගේ ආතනේ සියලු දෙනාම දන්නවා කාටවත් වහන්න බෑ දැන් කේස් එක. ඒ වාර්තාව අපිට දෙන වාර්තාවක් නොවන නිසා මම වාර්තාවේ අන්තර්ගතය පිළිබඳ කිසිම විමසීමක් කරලා නැහැ. නමුත් ඒ වාර්තාව අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධ කළ යුතුයි කියන ස්ථාවරේ අපි ඉන්නවා. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ලොව පුරා පැතිරීමේ අවධානමක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. ජපානයේද විදේශිකයන්ට හෙට සිට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමටයි තීරණය කර ඇත්තේ. නව ශ්‍රීලන්තයේද සංචරණ සීමා තවත් මාස 5කට දීර්ඝ කර තිබෙනවා. මේ අතර ඕනෑම මොහොතක ඔමික්‍රෝන් ප්‍රභේදය ලංකාවට ඇතුළු විය හැකි බවටයි සෞඛ්‍ය අංශය අනතුරු අඟවන්නේ. ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ලොව පුරා පැතිරීමට වැඩි ඉඩකඩක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඒ අනුව සමහර ප්‍රදේශවලට දරුණු ප්‍රතිවිපාක ඇතිවීමේ හැකියාවක් පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ. ලොව රටවල් ගණනාවකින් ඔමික්‍රෝන් වෛරස් ආසාදිතින් තහවුරු වීම හමුවේ ජපානය සිය රටට විදේශිකින් ඇතුළු කර ගැනීම තහනම් කර තිබෙනවා. හෙට සිට මෙම තහනම ක්‍රියාත්මක බවයි අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා පවසන්නේ. මේ අනුව මෙම මාසයේ මුලදී ලිහිල් කරන ලද ජපාන දේශ සීමා නීති යලිත් දැඩිවනු ඇති. ඔමික්‍රෝන් වෛරසයේ බලපෑම හමුවේ එදිනදා කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා පියවර කිහිපයක් ගැනීමට නව ශ්‍රීලන්තයේ තීරණය කර තිබෙනවා. එරට අග්‍රාමාත්‍ය ජසින්ටා එර්ඩන් ප්‍රකාශ කළේ අදාළ කරුණු පිළිබඳව මෙම සති අන්තයේදී නිවේදනය කරන බවයි. නව ශ්‍රීලන්තයේ මේ වන විට රට තුළ සංචරණ සීමා දැඩි කර ඇති පසුබිමක එම සංචරණ සීමා තවදුරටත් මාස 5කට දීර්ඝ කිරීමටයි නව ශ්‍රීලන්තයේ තීරණය කර ඇත්තේ. ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදයේ ආසාදිතින් මේ වන විට දකුණු අප්‍රිකාව, බොස්ට්වානා, බ්‍රිතාන්‍ය, ජර්මනිය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව, හොංකොං, ඊස්ට්‍රාලිය, ඉතාලිය, කැනඩාව හා ප්‍රංශය යන රටවලින් හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ආසාදිතින් වාර්තා වීම හමුවේ රටවල් බොහෝමයක් දකුණු අප්‍රිකාවට සංචාරක සීමා පනවා තිබෙනවා. ඒ පිළිබඳව තමන් දැඩි ලෙස කනගාටුවට පත්වන බවයි දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා පවසන්නේ. එය අසාධාරණ ක්‍රියාවක් බැවින් සංචාරක සීමා ඉවත් කරගත යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ. වෛරස් ප්‍රභේදයක් පදනම් කරගනිමින් අප්‍රිකාවට එරෙහිව සංචාරක තහනම් පැනවීම විද්‍යාත්මක පදනමකින් තොර බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඒ අනුව අප්‍රිකානු කලාපයේ ආර්ථිකයේ කඩාවැටීමට පෙර සිය තීරණ යලි හරවා ගන්නා ලෙස දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. මෙම වෛරස් ප්‍රභේදය පුත්කලෙකුගෙන් පුත්කලෙකුට වඩාත් පහසුවෙන් සම්ප්‍රේෂණය වීම පිළිබඳව මෙතෙක් නිශ්චිතවම පැහැදිලි කර නැති බවයි ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පවසන්නේ. ට්විටර් සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ඩෙල්ටා කොවිඩ් වෛරස් ප්‍රභේදය හා සැසඳීමේදී ඒ පිළිබඳව නිශ්චිත වශයෙන් මෙතෙක් තහවුරු වී නැති බවයි. මින් පෙර කොවිඩ් වෛරසය ආසාදනය වූ පුත්කලෙකුට ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ආසාදනය වීමේ සම්භාවිතාවය වැඩි බවත් අධ්‍යයනවලින් තහවුරු වී ඇති බව එම ට්විටර් සටහනේ දැක්වෙනවා. මේ අතර ඕනෑම අවස්ථාවකදී ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණීමේ හැකියාවක් පවතින බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. ඔමික්‍රෝන්
රටේ සමහර විට පැතිරමින් තියෙන උනත් ඉඩ තියෙනවා ඔමිකෝන් ප්‍රභේදය ලංකාවට පැමිණීම බොහෝ වෙලාවට අපිට ප්‍රායෝගිකව කළ හැකි දේ ප්‍රමාද කිරීම අපිට මේ ඇවිල්ලා තියෙන්නේ ඇලාම් සිග්නල් එකක් යම් ආකාරයක අපේ සෞඛ්‍යයට දැඩි ලෙස බලපාන්න පුළුවන් ජාන සංවිති වෙනස්කමක් වෙලාද කියන ඇලාම් සිග්නල් එක තමයි ඇවිල්ලා තියෙන්නේ ඒ සම්බන්ධව තවදුරටත් තහවුරු කර ගැනීම අපිට කරන්න හම්බෙන්නේ ඉදිරි සති කීපය තුල ලෝකේ පුරා මතුවෙන අලුත් විද්‍යාත්මක දත්ත එක්ක මෙවැනි අලුත් ප්‍රභේදවලට මුහුණ දීමට අපිට තියෙන ප්‍රධානම අවිය තමයි එන්නත් කරණය ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීත් අදහස් පළ වුණා මෙම ප්‍රභේදයේ හැකි විගස හඳුනා ගැනීම සඳහා සුපරීක්ෂා වැඩි දියුණු කරන්නට කටයුතු කරන්නයි කියන එක යෝජනා වෙලා තිබෙනවා ප්‍රභේදය පිළිබඳව ලෝකයාගේ අවධානය හෝ දැනගැනීමටත් පෙර ඉඳන් තමයි තුන්වෙනි එන්නත වැඩිහිටියන්ටත් දීමට සුදුසු සියලු දෙනාටත් ලබා දෙන ගරු පක්ෂ නායකතුමනි අධිකව ජනාධිපතිතුමත් ආණ්ඩුවත් කටයුතු කරේ ඒ වගේම තමයි සියලුම ගුවන්තුර පුරවල් වල සෞඛ්‍ය ආරක්ෂණ උපදේශයන් සියල්ලම අනුගමනය කරන විතරක් නෙවෙයි එන පැසෙන්ජර්ස් ලාගේ හෙල්ත් හිස්ටරි එකත් ගුවන්තුර පුරවලෙන් පරීක්ෂා කරලා තමයි ලබා දෙන්නේ අපි මෙවෙනකොට හෙල්ත් ඇප් එකකුත් හඳුන්වා දීලා තියෙනවා රජයක් විදියට ගතියුතු සියලුම ක්‍රියාදාමයන් අපි අරගෙන තිනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥයන් මේ විෂය පිළිබඳ දැනුමක් තිබෙන මේ වෛද්‍යවරුන් නිලධාරියන්ගේ උපදෙස් අපි ලබා ගන්නවා කොයි විදියටද කියලා සම්පූර්ණ ආරක්ෂාව සහිත අවදානම අවම කර ගැනීමෙන් කොහොමද කියලා සංචාරකයන් රටට ඇතුළත් කරගන්නේ විශේෂ අවදානමක් තිබෙන රටවල් වලින් කොහොමදත් අපි සංචාරකයන් ගෙනගන්නේ මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භික්ෂු නේවාසිකාගාරයේ වැඩ වාසය කරන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ 31 නමකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට සැකමතු වී තිබෙනවා මේ වන විට සංඝවාසය තුල භික්ෂුන් වහන්සේලා 69ක් වැඩ වාසය කරන අතර ඉන් 31 නමකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සැකමතු වී ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. පාන් පිටි මිල නැවතත් ඉහළ දමා තිබෙනවා. ප්‍රීමා සමාගම පැවසුවේ පාන් පිටි කිලෝ එකක මිල රුපියල් 17.50කින් ඉහළ දැමූ බවයි. ඒ අනුව පාන්, කොත්තු සහ කෙටි ආහාරවල මිල ගණන්ද ඉහළ ගොස් තිබෙනවා. ඊයේ මැදම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 10කින් ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය කටයුතු කළා. ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක නව මිල රුපියල් 80ක් ලෙස ඉහළ යනවා. බේකරි කර්මාන්තය සඳහා ලොදා ගන්න වතුර ඇරෙන්න සියලුම නිෂ්පාදන මිල ගිහිල්ලා ඉවරයි. අපි තීරණය කරා ගෑම් 450ක් බර පාන් ගෙඩියක් රුපියල් 10කින් මිල ඉහළ දාන්න. එසේම තිරිඟු පිටි මිල ඉහළ යාමත් සමග කොත්තුවක මිල රුපියල් 10කින් සහ කැටි ආහාර වර්ගවල මිල රුපියල් 5කින් ඉහළ නැංවීමට ආපනශාලා හිමියන්ගේ සංගමයේද තීරණය කළා. කැටි කෑම රෝල්ස්, එලෝ රොටි, බිත්තර රොටි, පරාටා මේවායේ මිල අපි රුපියල් 5කින් වැඩි කරන්න තීරණය කරනවා. ඒ රුපියල් 5ක මිල වැඩි කරන්නේ ඒ තිබෙන පාඩුවෙන් යම්තම් හෝ බේරගන්න. එතකොට කොත්තුවක මිල රුපියල් 10ක මිලක් වැඩි වෙනවා. බේකරි නිෂ්පාදනයේ කොත්තු සහ කැටි ආහාරවල මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජනතාව දැක්වුවේ මෙවන් අදහසක්. කරදර තමයි ඉතින් එහෙම වැඩි වුණා මිනිසුන්ට එහෙම ගන්න සල්ලි නැහැනේ අප්පා. මේ යන විදියට නම් හන්ට පාන්වත් කන්න හම්බ වෙන්නේ නැහැ ඉදිරියේදී. ඒ අද මිල නෙමෙයි හෙට බලනකොට. පාන් කෑල්ලක් හරි කාලා හිටියම නේද පාන් කෑල්ලත් නැති වුණා. මොකද කියන්නේ රජේ තමයි ඉතින් වෙන කොහෙද? ඊවත් වෙන්න බෑ කියන්නේ මැරෙන්න බැරි කමට ඉන්නවා. හම්බ කරගන්න ටික කොහොම හරි හම්බ කරගත්තොත් ඉතින් අයියලා මල්ලීලාට හොඳයි. රෝස් පාන් කාල දෙයක් ගන්න රුපියල් 50 නැතුව මූණට මූණ බලාගෙන ඉන්න වෙලාවල් තියෙන අපි ගෙවල් වල. ඈ ඉතින් තව 10 කින් වැඩි වුණා ඉතින් ඒක කොහොමක් ගන්න හම්බ වෙන්නේ නැහැනේ. වැඩි 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 තමයි ඉතින්. හැමදාම ඉතින් මිනිසුන්ම මුලා කරන එකක් තමයි අපි දකින්නේ. සාමාන්‍යයෙන් නෑ. ජනතාවල කණ්ඩ බෑ ඉතින්. දැන් දෙන් ගත්තම මාළු පාන එක 90යි. කියන්නේ පහක් නෙවෙයි වැඩි කරලා තියෙන්නේ. ඔව බලන්න කරන්නේ කවුරු නැහනේ. මිනිසුන්ගේ සාක්කුවට තමයි දෙන්නේ. දෙයියද මම දෙන්නේ මොනවා කරන්නේද? මුදල් වැඩි කරන්නේ නැහැට ඒ දුක තේරෙන්නේ නැහැ. මේ ආණ්ඩු ඔක්කොම කරන්නේ උන්ගේ බඩගෝස්තරේ පුරව ගන්නවා. පොඩි මිනිස්සයාට දෙන්න පුළුවන් උපරිම දුක දීලා වෙලා මේ මිනිස්සයා මැරණකම් මේකේ දරදියා දිනවා. පම්බාය පල්පේ ගෑ රිපල් පලයි. දැන් කීයද කන්නේ? පල 90 100 යන්නේ.
කණ්ඩ විද්‍යාවක් නැහැදී කොහොමවත් ඉතින් දැන් සැපනේ ඉවරයි පාන්මිල රුපියල් 10කින් සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5කින් වැඩි කිරීමත් සමග පාන් ඇතුළු අනිකුත් බේකරි නිෂ්පාදනවල අලවියේ අඩුවක් දක්නට ඇති බව හැටන් ප්‍රදේශයේ බේකරි නිෂ්පාදකින් කියා සිටිනවා සේල් එක තියනවද සේල් එක අඩු තමයි අඩුයි නේ පාන්මිල රුපියල්කට අඩු වෙනවා සුපටි ගණන් වැඩි කරාද පරාට වලේම පරාට තාම වැඩි කරන්නේ නැහැ නේ තාම වැඩි කරේ නැහැ මේ සංගමේ මොනාරිය වගේ කියලා තියනවද තාම වණිඩක් දුන්නේ නැහැ අපිට මෙතර හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ තවත් බේකරි නිෂ්පාදන හිමියෙකු කියා සිටියේ Taman සතුව දින 10කට ප්‍රමාණවත් තිරඟු පිටි තොග තිබු නිසා එම තිරඟු පිටි තොග අවසන් වන තෙක් පාන් හෝ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බවයි. තව අපි වැඩි කරේ නැහැ. ඒ කියන්නේ අපේ ළඟ තව අපි ගත්ත බරණ පිටි වර්ගයක් තියෙනවා. ඒක දවස් 10කට විතර අපිට ඇති වෙනවා ඒක. ඒ 10 වෙනකන් අපි ඒක පරණ බිලටම තමයි දෙන්නේ. පිටි අපෙන් ඉවර වුණාම අලුත් මිලට ගත්තා නම් ඉතින් අලුත් ගාණක් තමයි වැඩි කරන්න වෙන්නේ. මෙතර සහල් එළවලු ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල මිල අඩු කරන ලෙස ඉල්ලා ගම්පසින් පිරිසක් පිටිගල අමුගොඩ අමරකම ක්‍රීඩාංගණයේ මණ්ඩපයක් ගසා උපවාසයක් ආරම්භ කර තිබෙනවා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමේ සභාපති අසේල සම්පත් මහතා ද එක්ව සිටියා. කෙලවර පිටියේ යුගධනවි බලාගාර ගිවිසුමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අධිශේෂ්ඨ අධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා. එෙහිදී අදාළ පෙත්සම් සරකා බැලීම ලබන 16 වනදා සිදු කරන බවටයි ශේෂ්ඨ අධිකරණය නියෝග කළේ. මෙම පෙත්සම් අද දින අගබිනසුරු ජයන්ත ජයසූරිය බෝණිකලු විහාරේ ප්‍රියන්ත ජයවර්ධන විජිත් මල්කොඩ සහ එල්ටීබී දෙහිදෙනි යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ පෙත්සම් සල්කා බැලීම ලබන මාස 16 සහ 17 යන දිනවල සිදු කරන බවයි. විරෝධතා තිබේ නම් ඒවා ලබන 6 වනදාට පෙර ගොනු කරන ලෙසටද අධිකරණය නීතිපතිවරයාට නියෝග කළා. ප්‍රතිවිරෝධතා ගොනු කිරීම සඳහා ලබන 13 වනදා දක්වා පෙත්සම් කරුවන්ට කල් ලබා දුන්නා. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සමග ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දම බණ්ඩාර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ යන පාර්ශ්ව විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සමාජිකයින් යුගධනවි බලාගාරයේ හිමි වෙස්ට් කොස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ් එම සමාගමේ කොටස් පවරනු ලැබූ අමරිකානු සමාගම වන නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් කර සිටින අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයින් වශයෙන් කටයුතු කරන විමල් වීරවංශ වාසුදේව නානක්කාර සහ උදය ගම්මන්පෙළ යන අමාත්‍යවරුන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටීමක් නොකරන අතර ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිච උදිත ඉහළ හේවා මහතා පෙනී සිටින බව මීට පෙර දන්වා තිබුණා. පෙත්සම් කරුවන් කියා සිටින්නේ කෙරවල පිටියේ යුගතනවි බලාගාරයේ අයත් සමාගමේ ශ්‍රී ලංකා රාජ්‍යයට අයත් කොටස් වලින් 40%ක් වග උත්තරකාර ඇමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බවයි. එබැවින් අමාත්‍ය මණ්ඩලයේ විසින් කිසිදු සාධාරණ කරුණු අධ්‍යයනයකින් තොරව අදාළ කොටස් පැවරීමට ගනු ලැබූ තීරණය තුළින් රටේ මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම යුගතනවි බලාගාරයේ රාජ්‍ය සතු කොටස් පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනලබු තීරණය බල රහිත කිරීමේ ආශාවක් නිකුත් කරන මෙන්ද ඔවුන් අධිකරණින් ඉල්ලා තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණ සමග එක්ව යහපාලන රජයේ ප්‍රබල අමාත්‍ය ධූර කිහිපයක් දැරූ අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වන බව අද දෙනුම් දුන්නා. ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් අර්ජුන රණතුංග මහතා මෙලෙස එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව දන්වා තිබෙනවා. අර්ජුන රණතුංග මහතා 2015 වසරේ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණට එක් වුණා. ඔහු විසින් රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කළ ලිපිය සඳහන් වන්නේ 2015 යහපාලන ආණ්ඩු සමයේදී ඉතාම වැදගත් අමාත්‍යංශ කිහිපයකම වගකීම් තමාට පැවරීම පිළිබඳව වික්‍රමසිංහ මහතාට කෘතඥතාවය පළ කරන බවයි. අමාත්‍ය ධුරවල කටයුතු කිරීමේදී කිසිම විටක රනිල් වික්‍රමසිංහ මහතා තමන් කෙරෙහි තිබූ විශ්වාසය කඩ නොකළ බවත් රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ බවත් අර්ජුන රණතුංග මහතා යොමු කළ ලිපියේ සඳහන්. 2020 වසරේ මහමැතිවරණයේදී පක්ෂයට දැවැන්ත පරාජයක් ලැබුණු බවත් එය ස්වයං විවේචනාත්මකව පිළිගත යුතු කරුණක් බවත් රණතුංග
මහතුංග මහතා පවසනවා අප අනිවාර්යෙන්ම සිදු කළ යුතුය ඇත්තේ වත්මන් සහ අනාගත අභියෝග ජය ගැනීමට සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීම බවත් මා පක්ෂය සමග පෙරදුනේද එවැනි නිසි සහ සුදුසු වැඩපිළිවෙලක් සැකසීමට හැකියුණු ඇතැයි අපේක්ෂාවෙන් බවත් ඔහු පවසනවා එනමුදු අදටත් එවැනි වැඩපිළිවෙලක් ඇතිවන බවක් පෙනෙන්නට නැති බවත් එබැවින් පක්ෂය රැඳී සිටීම පළක් නොමැති බවට වටහාගෙන ඇති බැවින් එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයෙන් අද දින සිට ඉවත් වීමට තීරණය කළ බවත් අර්ජුන රණතුංග මහතා පවසනවා ඔබ ප්‍රකට කළ නායකත්වයේ ගුණාංග මම බෙහෙවින් අගය කරන බව අර්ජුන රණතුංග මහතා රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා යුගදන වී බලාගාරයේ සම්බන්ධ ගිවිසුම තාම සභාගත කර නොමැති බවට මන්ත්‍රී පාටලී චෝදනා කරනවා විදුලි බල සහ බලශක්තිය දෙකටම පාලනය අතේ තියෙන විදේශ ආයෝජන අවශ්‍යයි අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා චෝදනා කරනවා තෙල් සම්පත නෙලා ගැනීමට අපට ඉදිරිව ඇත්තේ කෙටි කාලයක් බැවින් පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ සහය ඊට හිමි විය යුතු බව ඇමති උදේගම්මපිල පවසනවා ඒ විදුලි බල හා බලශක්තිය මතංශයේ වැය ශීර්ෂයට අද එක්වෙමින් අපිට තියෙන විදේශ විනිමය තත්ත්වයේ උඩ තමයි අපිට තියෙන බලශක්තිය ගැන තීන්දුව කරන්න තියෙන්නේ විදේශ විනිමය අඩු වුණොත් විමහ පවකත් you don't have money you can't import your fuel පවකට් එක එනවා මුදල් නැත්නම් there is no power cut issue at the moment එන ආරංචි අනුව දැනට විදේශ විනිමය සංචිතය තියෙන්නේ බිලියන 1.5යි මහා බැංකුව කියනවනේ ඒක නෑ කියලා ඒක බොරුවක් දැනට ගැටලුවක් නෑ මොකද දැනට හයිඩ්‍රෝ පවර් we are having enough to go on අපේ ටැංකිය වල මේ විනිට පිරිලා දැවි තෙල් තියෙනවා වැස්ස නතර වුණාට පස්සේ අපරතව දින 40කට ඉස්සර ආසන්න කාලයක් විදුලිය ජනනයට භාවිතා කිරීම සඳහා ප්‍රවාහනවත් දැවි තෙල් මේ මොහොතේ අප සතුව තියෙනවා ඉන්ධන හිගයක් නිසා විදුලි බල කැපීමක් සිදු වෙන්න කිසිසේත්ම හේතුවක් නැහැ යුගදන වි බලාගාරය ගැන ඒක ලොකු විදේශ ආයෝජනයක් කියලා අපට පෙන්වන්න උත්සාහ කළා අද මේ වෙනකන් කිවිසුම සභාගත කළා නැහැ 2001 දී කැලිෆෝනියානු ප්‍රාන්තය ආණ්ඩුකාරයව දන ගැස්සුවා ඒ විදුලි මාෆියාව ඒ විදිහේ විදුලි මාෆියාවකට ආරාධනා කර ගැනීමද මේ තියෙන්නේ ආයෝජන පිළිබඳ අපි බියක්වත් වැරදි අදහසක්වත් ප්‍රකාශ කරන්න නරකයි මේ අංස දෙකටම විදේශ ආයෝජන අවශ්‍යයි අපේ පාලනේ තියාගෙන විදුලි බල ඇමතිතුමා කරන වැඩේ දන්නේ නැහැ බලශක්තිය ඇමතිතුමා කරන වැඩේ පුනර්ජනනීය එක දන්නේ නැහැ බලශක්තිය අමාත්‍යංශයේ ඇමතිවරයා කරන දේ මේ අමාත්‍යංශ බෙදලා තියෙන්නේ කිසි කෙනෙකුට තීරණයක් අරගෙන වැඩක් කරන්න පුළුවන් විදිහට නෙවෙයි යම් කිසි කෙනෙකුට විදුලිය පිළිබඳ හරි ප්‍රතිපත්තියක් ලෝක වටපිටාවත් එක ගන්න පුළුවන් නම් ඔහු තමයි ජාතිය නිදහස් කරන්න පියා වෙන්නේ එල් ව්‍යාපාරේ කිසි දවසක් නොකර නයිජීරියාවේ ඉන්න ඉඳිකිරීම් ශේෂ්ඨ වෙන කම්පනියකට තෙල් පේන මේ ටෙන්ඩරේ ලබා දුන්නා කනිස තෙල් සංස්ථාවෙන් මේ ටෙන්ඩරේ දුන්නද සමාගමක් නිසා තමයි සමාගමට ටෙන්ඩරේ ප්‍රදානය කළ තියෙන්නේ මේක මහ පරිමාණයේ වංචාවක් වගට සිදු වෙනා මේක ලංකාවට කෝටි ගානක පාඩුවක් අද වෙනතුරු එක ෂිප්මන්ට් එකක්වත් අද වෙනකොට ලංකාවට ගෙනල්ලා නැහැ ලංකාවට තෙල් ලබා ගැනීමයි තී ඉන්දියාවට දීලා ඉන්දියාවෙන් ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක් ඩැග් ගන්න හදනවා කියලා රජයේ පුවත්පත්වල තිබ්බා අපේ රටේ තෙල් ඒකාධිකාරයේ උතුරු පළාතේවත් නැගෙනහිර පළාතේ කිසිම පළාතක ඉන්දියාව ඉල්ලලත් ඉල්ලුවත් අපි දෙන්නෙත් නෑ සාර්ව ආර්ථික ප්‍රශ්න වලට ශුද්ධ ආර්ථික විසඳුම් නෑ ත්‍රිකුණවලේ තෙල් ටැංක අපට ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය කිරීම මේ තෙල් ගෙන්න ගන්න සල්ලි නැති අපිට මේක හැදුවත් අපි මේකට ඩොලර් හොයන්නේ කොහොමද ඩොලර් 3.3 බිලියන් බැංකු දෙකට අපි ගෙවන්න තියෙනවා රටේ දීපල විකුණන්නේ නැහැ කියලා බලයට ආපු උදවිය යුග දානවී බලාගාරයයි එල්එන්ජි සැපෙවුමයි විකුණලා තියෙනවා අමුණාසලා කැබිනට් එකේ දැන් සිග්නල් කණුවක් බැසිල් රාජපක්ෂ මහත්මයා ඕන එකක් ඉදිරිපත් කරොත් අත උස්සනවා අපේ තියෙන දීපල විකුණගෙන යනවට වඩා නරකද මේ ත්‍රිකුණාමලයේ තියෙන මේ තෙල් ටැංකි සමූහයම නඩත්තු කරලා පවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන එක එල්එන්ජි ඒකාධිකාරය ලබා දීම පුළුවන් නම් කරන්න අපි ඒක කරන්න දෙන්නේ නැහැ මේ නවත්වීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කරනවා පුළුවන් නම් කරලා බලන්න අපි අභියෝග කරනවා මේක කරන්න කියලා කිසිම දියට එල්එන්ජි සමස්ත ඒකාධිකාරය විදේශිකයන්ට ලබා දෙන්න අපි කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ පුළුවන් නම් කරලා බලන්න අනාගත පරම්පරාවට හෙන ගහන වැඩ කවුරු හරි කියනවා නම් විදුලියේ මාෆියාවක් තියෙනවා කියලා අපි හැමෝගෙම වගකීමක් වෙනවා හැමදාමත් මාෆියාව මාෆියාව කියලා බේරි බේරි නැතුව මේ මාෆියාව කඩන එක එකමුතුව ශක්තිමත්ව මේකට මුහුණ දෙන්න අපි ලෑස්ති වෙනවා නම් ප්‍රධාන පක්ෂය හැටියට සමගි ජන බලවේගය අපි එක පයින් නෙමෙයි අත් දෙකම උස්සලා ඒකට සහාය දෙනවා කියන එකත් රාජ්‍ය අමාත්‍යතුමාට කියන්න ඕනේ බලශක්ති ශේත්‍රයේ රාජ්‍ය ඒකාධිකාරියක් විය යුතුයි එහෙම නැත්නම් සිදු වෙන දේ තමයි බලශක්ති ශේත්‍රයේ අත්පත් කරගන්න කෙනා හිට අපේ රට පාලනය කරනවා හැබැයි කරුණාකරලා කියන්නේ IOC එකත් එක්ක අත්සන් කරන්න ගිවිසුම් මොකද්ද කියලා ඒ ගිවිසුම් මංගල එකතු වෙන්න බෑ ඒක නේ හොරා පොලිස් වගේ මේ ඩොලර් මිලියන 500 වෙනුවෙන් අද බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ කරන සාකච්ඡා මේ තෙල් ටැංකි සංකීර්ණේ දැන් 2003 ඉඳන් මේ දක්වා ගත අවුරුදු 18 ඔහෙ වහලා තිනවා මේක දිරාපත් වෙමින් තිබේ මේ රටේ ජාතික සම්පත ආසියාවේ ප්‍රථම පිරිපහදුව ප්‍රථම වතාවට වහන්න කටයුතු කරේ මේ ඇමතිතුමා පිටරටින් ගෙන්නන පිරිපහදු තෙල් ලාභයි කියමින් ආසියාවේ පැරණිම තෙල් පිරිපහදුව වහලා දාලා එහෙම කියපු එකම ඇමති ලෙස ලෝක වාර්තාවකුත් මෙතුමා තියයි අසාර්ථක අසමත්භාවයේ වහගන්න බොරු කියන්න බා ගරු ගමම්පෙල මෙතුමනි මුතුමත්
නිකන් පච වෙලා තියෙන්නේ. ආණ්ඩුව අසාර්ථකභාවයේ ඔබතුමාගෙන් ගහ ගන්න එපා. ඔබතුමාට දැන් වෙනමනි. කන් දෙකකුයි එක කටකුයි තියෙන නිසා කටින් වචන පිට කරන්න කලින් හොඳින් අහන්න කියලා මම කිව්වා. මගෙන් ඇහුවා කොච්චර කාලයකටද වහන්න කියලා. මං කිව්වා දින ගන්න නිශ්චිතව කියන්න බෑ. උපරිම වශයෙන් දින 50යි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කඩාවැටීමට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ විපක්ෂය තමයි ඩාන්සෙලා. LNG සප්ලයි එකේ ඒකාධිකාරිය තනි සමාගමට දෙන්න බෑ. කතා කරන්න කලින් ඉංජිනේරුවෝ කීප දෙනෙක් එක කතා කරා. එයා කියනවා මේ ඒකකයක් නිෂ්පාදනය කරන්න 30ක් 32ක් යනවා කියලා මේ LNG එකේ. එහෙම කරොත් නම් මගේ අප්පා පියවට අත උස්සන්නේ නැහැ. ආණ්ඩුවේ ඉඳලාද වගකීමකින් කියනවා. මේවා දාලා ගියත් අපේ වටත උස්සන්නේ නැහැ. තවත් මාස 3කින් නිශ්චිතව අපිට කියන්න පුළුවන් යාපනයේ අර්ධ ද්වීපයේ අපිට තෙල් සම්පත තියෙනවද නැද්ද කියන එක. 2050 වර්ෂයෙන් පස්සේ තෙල් යුගය අවසන් වෙනවා කියලා අද ලෝකේ බලශක්ති විශේෂඥයන් පැහැදිලි කරනවා. තෙල් සහ ගෑස් සම්පත් ගොඩ දාලා අපේ රට ගොඩ දාන්න අපිට තියෙන සීමිත කාලයයි. පක්ෂ ભેද අත්හැරලා අපි ජාතියක් විදිහට සමගිය කටයුතු කළ යුතුයි. ගරු විපක්ෂයේ මන්ත්‍රීවරුනි අපි මේ හිටවන අඹඇටේ පළයෙන්නේ අද හිට නෙවෙයි අනාගතයේදී. පාස්කු ප්‍රහාරයට අදාළව සාක්ෂි ලබා දීමට අද පොලිස්පති සීඩි වික්‍රමරත්න මහතා ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙනී සිටියා. නමුල් බලල්ලේ ආදිත්‍ය පටමැදිගේ සහ මොහොමඩ් ඉරිෂඩින් යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගයේ පැවැත්වෙනවා. මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දීම පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් සිදු කළා. එහිදී චන්දන වික්‍රමරත්න මහතා සඳහන් කළේ පොලිස්පතිවරයා යනු හුදෙක් වැටුප් ලබන තවත් රාජ්‍ය නිලධාරියෙකු නොවන බවයි. පොලිස්පතිවරයාට ජාතික ආරක්ෂාව, අපරාධ පරිපාලනය සහ සෙසු පරිපාලන කටයුතු පිළිබඳව නිසි දැනුමක් තිබිය යුතු බවද ඔහු සඳහන් කළා. රාජ්‍ය බුද්ධි සේවෙන් ලැබෙන බුද්ධි තොරතුරු පිළිබඳව ඔබ දරන ආකල්පය කුමක්ද? නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු රාජ්‍ය බුද්ධි සේවෙන් ලබා දෙන තොරතුරු අර්ධ සත්‍ය හෝ නිවැරදි නොවන ඒවා ලෙස සලකන්නේ නැහැ. එම තොරතුරු සත්‍ය ඒවා ලෙස පූර්ව නිගමනය කරමින් තමා කටයුතු කරන්නේ නම් යම් තොරතුරක් 100%ක් සම්පූර්ණ වීම අවශ්‍ය නැහැ. එහි ගැබ්ව තිබෙන කාරණේ බර සැලකිල්ලටගෙන කටයුතු කරන්න පොලිස්පතිවරයාට සිදුවනවා. ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි සේවෙන් තොරතුරක් ලැබුණොත් පොලිස්පතිවරයා වශයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කුමක්ද? නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා ප්‍රශ්න කළා. එවැනි තොරතුරක් ලැබුණු විට ඒ හා සම්බන්ධ දෙපාර්තමේන්තුවේ සිටින විශේෂඥ දැනුමක් සහිත ඉහළ නිලධාරීන් කැඳවා සාකච්ඡා කළ යුතුයි. පසුව එම තොරතුරු බුද්ධි තොරතුරක් වශයෙන් වර්ධනය කරගත යුතුයි. ඉන්පසු එය ඔහු භූමියේ ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා වග බලා ගත යුතුයි. එය තමා පොලිස්පතිවරයාගේ වගකීම යනුවෙන් සාක්ෂිකරු පිළිතුරු ලබා දුන්නා. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයාට ලැබෙන බුද්ධි තොරතුරක් බුද්ධි සමාලෝචන රැස්වීමේදී ඉදිරිපත් කර සාකච්ඡා කරන්න පුළුවන්ද? වෙනිසුරවරයා ප්‍රශ්න කළා. පොලිස්පතිවරයා වශයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයාට ලැබෙන බුද්ධි තොරතුරු බුද්ධි සමාලෝචන රැස්වීමට ඔහු විසින් ඉදිරිපත් කර සාකච්ඡා කිරීමට හැකියාව පවතින බව පොලිස්පතිවරයා පැවසුවා. මෙහිදී පූජිත ජයසුන්දර මහතා විරුවෙන් පෙනී සිටි නීතිච්ච රෝෂාන් දෙහිවල මහතා විසින් පොලිස්පතිවරයා වෙත හරස් ප්‍රශ්නයක් යොමු කරමින් පොලිස්පතිවරයෙකු විසින් යම් ලිපියක් අවශ්‍ය කටයුතු කිරීම සඳහා පහළ නිලධාරීන් වෙත යොමු කළ විට ඒ අනුව කටයුතු කිරීමට එම නිලධාරීන් බැඳී සිටිනවා නොවේදැයි විමසුවා. ඊට පිළිතුරු දුන් පොලිස්පතිවරයා එවැනි උපදෙස් අඩංගු ලිපියක් යොමු කළ විට එය ක්‍රියාත්මක කිරීමට පහළ සිට නිලධාරීන් කටයුතු කළ යුතු බව පිළිගත්තා. මේ අතර අද පෙරවරුවේ විත්තිය නීතිචවරයා විසින් මතු කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටු ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතා ජාතික තවහිද් ජමාත් සංවිධානයේ විසින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට 2019 වසරේ අප්‍රේල් මාස 4 වනදා තමන්ට ලැබුණු තොරතුරු එම වසරේ අප්‍රේල් 20 වනදා පස්වරු 4:15 තෙක් බුද්ධි තොරතුරක් වශයෙන් තහවුරු වී නොතිබු බව පිළිගත්තා. එම තොරතුරු ජනාධිපතිවරයා වෙත sannivedane kirimata tama utsaha kalat janadhipatiwareya sambandha karagenimata nohakiyu bawai sakshikara nilantha jayawardana mahata adhikarane hamuye sandahan kale. ehet mema buddhi toraturu tama visin agramaathiwareya aarakshaka rajyamaathiwareya vipaksha naayakawareya yanadi kisiyekutat danum nodun bawat sakshikara nilantha jayawardana mahata piligatta. april masa 4 wanada tamanta labunu toraturu buddhi toraturak washeen april masa 21 wanada tek tama polispatiwareya wetha laba di notibu bawa adhikarane hamuye piligat sakshikara nilantha jayawardana mahata. ehet praharak ella විමිට නියමිත බවට තොරතුරු තමන් විසින් වරින් වර පොලිස්පතිවරයා වෙත sannivedana කර තිබු බවත් වැඩිදුරටත් සාක්ෂි දෙමින් සඳහන් කළා. 74 වන නිදහස් දින සැමරුම් මුල්ලේ සංවිධාන කමිටුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වුණා. අභියෝග ජයගත් සෞභාග්‍යවත් මෞබිමක් යන තේමාව යටතේ මෙවර නිදහස් දිනේ සැමරීමට තීරණය කර තිබෙනවා.
හතරවන ජාතික නිදහස් සැමරුම් උළෙල 2022 සංවිධාන කමිටුවේ ප්‍රථම කමිටු රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අර්ලියගහ මන්දිරයේදී පැවැත්වුණා. අභියෝග ජයගත් සෞභාග්‍යමත් මව්බිමක් යන තේමා වැඩතේ 74වන ජාතික නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරාශ්‍රයේදී අභිමානවත්ව පැවැත්විය යුතු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී තීරණය කළා. තානාපතිවරු මහ කොමසාරිස්වරු ඇතුළු සියලු රාජ්‍ය තාන්ත්‍රිකයින්ටද 74වන ජාතික නිදහස් දින සැමරුමට ආරාධනා කරන ලෙස අග්‍රාමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය ජේල් පීරිස් මහතාට මෙහිදී උපදෙස් දුන්නා. දේශීය විශේෂ ආරාධිතින්ට ආරාධනා කිරීමේ වගකීම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට පැවරුණා. 74වන නිදහස් උළෙල සාර්ථක කර ගැනීම සඳහා අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතනවලට පැවරී ඇති වගකීම් සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු වුණා. නිදහස් දිනට පෙර පැවැත්වෙන පරිත්‍රාණ ධර්ම දේශනාව 2022 වසරේ පෙබරවාරි 2 වනදා නිදහස් මන්දිරයේදී පැවැත්වීමට තීරණය කෙරුණා. නිදහස් දිනයට සමගාමීව පැවැත්වෙන බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික, ක්‍රිස්තියානි ආගමික වතාවත් කරනු ලබන සිද්ධාස්ථාන සහ වේලාවන් නිර්දේශ කිරීමේ වගකීම බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට පැවරුණා. නිදහස් දින උළෙලට සමගාමීව පැල ලක්ෂ 5ක් සිටුවීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මකයි. උත්සව කටයුතු සඳහා නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව පූර්ණ එන්නත්කරණයට ලක් වූවන් පමණක් සහභාගී කරගත යුතු බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා. රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මහා සංගරත්න ඇතුළු දේශපාලඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන් අපේ ජනනවන්තන්ට කාටවත් පුළුවන්කමක් නැහැ. අපි කාගෙන් අවසර ගන්න ඕනෙත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ ගෝවිව රකින්න පක්ෂය. අපිට මොනවා විදියට අහම්මඩු ගන්න හදුවත් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝවිවත් එක්ක දේශපාලනය කරනවා. පොඩ පංච මහා බලවේගයේ සංග වෙදකුරු කමිකම් කරු කියන මේක තමයි අපේ අයිය. ඔය වාසුදේවලා උදේලා විමල්ලක් කියන්නේ ආණ්ඩු විපිරීම ගැන. ඒ නිසා මේ ගෑස් නලයක් හරි සිලින්ඩරයක් හරි පුපුරණයක් ගැන නෙමෙයි අපිට බලන් ඉන්න වෙලා තියෙන්නේ. ආණ්ඩු පුපුරලා තියෙන්නේ. ඇත්තටම ආණ්ඩු පුපුරණේ රට පුපුරනතනටපත් වෙලා තියෙන්නේ. අපි මේ උත්සාහ කරන්නේ රට පුපුරණේ වලක්ව ගන්න. අපිට 3/2 අවශ්‍ය නැහැ මේ රටේ ජනතාවට අවශ්‍ය පහසුකම් සපයලා මේ ආණ්ඩු ගෙනියන්න. අපිට බහුතරය තිබ්බහම ඇති. ඕනම කෙනෙක්ට යන්න අවස්ථාව තියෙනවා. අපේ පොහට්ටුවේ කෙනෙක්ට උනත් ඉන්න බෑ කියලා හිතනවා නම් යන්න අවස්ථාව තියෙනවා. සමග ජන බලවේගයේ ප්‍රධාන විධායක ඇතුළු මට අවංකව කියන්න පුළුවන් අපි අපේ සුහද මිත්‍රත්වයේ දෑත සිල් දනාට වදික කරනවා. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයේ බාර ගන්න කැමැති ඕන කෙනෙක්ට අද අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. අපේ රටේ විපක්ෂයේ අපේ ආණ්ඩුවේ විවේචනය කරන අය ජනතාවගේ පැත්තෙමුත් සමහර අයත් හිතේ තියාගෙන ඉන්නේ මේ අර යහපාලන ආණ්ඩුව ඊටත් එහා තිබුණ ආණ්ඩුව වල කාලයක් මේ තියෙන්නේ කියලා. මේක වෙනස් කාලයක්. රස්නත් එක පොඩි පොඩි දේවල් වලට මුණ දෙන්න වෙනවා අපි කාටත්. දැන් බඩ පොත්තට ඇවිල්ලා බොක්ක රත් වෙලා තියෙන මිනිසුන්ට විතරක් නෙමෙයි පාරිභෝගික ජනතාවටත් ඒ තත්ත්වය ඇති වෙලා තියෙනවා. බොක්ක රත් වෙලා මේ බඩ වෙලා දොට්ට පැනලා තියෙන්නේ. ඉතින් කණ්ඩ බොණ්ඩ විදිහක් නැහැ. අපේ රජයෙන් මුකුත්ම වෙලා නැහැ කියන එක මම නම් පිළිගන්නේ නැහැ. අපේ රජයෙන් විවිධ ක්ෂේත්‍රයන්හි කරන්න පුළුවන් උපරිම දේවල් කරලා තියෙනවා. සමහර ක්ෂේත්‍ර තුල ප්‍රශ්නාර්ථයන් ඇති වෙලා තියෙනවා. සමහර ක්ෂේත්‍රයන් පිළිබඳව ජනතාව දරන මතය සහ රජයේ දරන මත අතර ගැටුමක් තියෙනවා. ඒක ස්වාභාවිකයි. අද නිදාගෙන නැගිටිනකොට හෙට වෙනකොට හැම දෙයක්ම වෙලයි. දැන් රාජ්‍යයක් පාලනයකින් ගිලිහිලා ගිලි ඉවරයි. හැම දෙෙම හිග වෙනවා, හංගනවා, පෝලිං හදනවා, ඊට පස්සේ කරන වැඩ මිල වැඩි වෙනවා. කෘෂි සංස්කෘතිය බිඳ වැටෙනවා. මේ ගෝවියන්ට අවශ්‍ය පරිදි පොහොර ටික නොදී මේ කර්මාන්තයට උදව් උපකාර නොකළොත් ඒ නිසා රජෙන් පුද්ගලිකව මෙල්ල හිටිනවා මම කරුණාකර මේ ප්‍රශ්නේ අතට ගන්න. අනිත් ප්‍රශ්න වගේ පැත්තකට දාලා කටයුතු කරන්න එපා. එක රටක් එක නීතියක් කිව්වට අන්තිම නීතියක් නැති රටක් බවට පත් වෙලා තියෙන ලංකාව. ලංකාව කියන්න ඕනේ රටක් තියෙනවා නීතියක් නැහැ කියලා. ඒ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්න වලටත් ජනතාව ස්වේච්ඡාවෙන් පාරට බහැලා සටන් කළ යුතුව තිබෙනවා. පවතින අධික වර්ෂාපතනයත් සමග මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා පොළොන්නරුව ප්‍රදේශයට බලපෑම් එල් වී තිබෙනවා. ගින් ගඟේ ජල මට්ටමද ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ දිස්ත්‍රික් 8ක් සඳහා නායෑම් පූර්වානුතරංග වීමද නිකුත් කර තිබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමග ගාල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති වී තිබෙනවා. අද දිනේදී පැවැත්වීමට නියමිත බටහිර ඉන්දිය කොදෙව් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට මේ හේතුවෙන් බාධා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. ගාල්ලවට මුහුදු ප්‍රදේශයේද තරමක රළු ස්වභාවයක් පවතිනවා. ඊයේ රාත්‍රිය සිට ඇදහැලුණු අධික වර්ෂාව සමග ගින් ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.
මධ්‍යම කඳුකරයට ඇදහැලෙන වර්ෂාවත් සමග මහවැලිගඟ පිටාර ගැලීමෙන් පොළොන්නරුව සෝමාවතී ප්‍රධාන මාර්ගයේ ජලයෙන් යට වී තිබෙනවා. එම මාර්ගයේ 35 කණුව ආසන්න ප්‍රදේශයේ අඩි 1 හමාරක් පමණ එසේ ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. සෝමාවතී පුදබිම වන්දනා කිරීමට පැමිණෙන ජනතාවට විකල්ප මාර්ගයක් ලෙස වැලිකන්ද සිංහපුර මාර්ගය භාවිත කළ හැකි. මේ අතර දෙදරුවේ ජලාශයේ වාන්දරටු 4ක් තවදුරටත් විවෘත කර තිබෙනවා. ඉන් තප්පරයට ගණන් අඩි 10750ක් මුදා හරින බවයි ජලාශ බාර නිලධාරීන් පවසන්නේ. යටියන්තොට ගරාගොඩ ප්‍රදේශයේ අකුණුසැර වැදීමකින් නිවසකට හානි සිදු වී තිබෙනවා. නිවසේ විදුලි රැහන් පද්ධතියද සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. අද දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික් 8ක් සඳහා නායම් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ කොළඹ, කලුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහායි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිකුත් කරන දෛනික වාර්තාවට අනුව අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ පවුල් 6954ක් ආපදාවට ලක්ව ඇති බව වාර්තා වනවා. වායු දූෂණය වැඩිවීම නිසා කොවිඩ් අවසන් වූ පසුවද මුහුණු ආවරණ පැළඳීමට සිදුවෙන ඇති බව පරිසර මාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. වායු දූෂණය අවම කිරීමට විදුලියෙන් ධාවනය වෙන වාහන ගෙන්වීමටද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. පරිසර සභාවේ 14 වෙනි සතිවාරය අද පැවැත්තුණා. ඒ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ජාතික පරිසර සභාවේ සභාපතිවරයා ලෙස පරිසරවේදී නීතිවේදී ජගත් ගුණවර්ධන මහතා පත් කෙරුණා. එමෙන්ම ආදිවාසී නායක ඌර්වරිගේ වන්නිල ඇත්තන්ටද පරිසර සභාවේ සමාජිකත්වය මෙහිදී පිරිනැමුණා. මාස්කයක් අපි පාවිච්චි කරනවා මේ වෛරස් තත්ත්වයෙන් මිදීම සඳහා. නමුත් මම හිතනවා කොවිඩ් වලින් අපි සාමාන්‍ය තත්ත්වයට පත් වුණත් මේ සිද්ධ වෙන වායු දූෂණය නිසා අපිට සාමාන්‍ය දවස්වලත් මාස්කයක් පාවිච්චි කරන තත්ත්වෙටපත් වෙන්න. දැන් මේ දවස්වල ඉන්ධන ගැන කතා වෙනවා මිල වැඩි කරන්න ඕනේ, වැඩි අඩු කරන්න ඕනේ, වැඩි වෙන්න ඕනේ. විවිධ දේවල් කියනවා. ඒ වගේම ගේන්න ඩොලර් නෑ කියනවා. හැබැයි බලන්න දැන් ප්‍රධාන පාරවල්වල වාහන යන්නේ කොච්චර අඩු වේගකින්. මේ පාර්ලිමේන්තු පාරේ රාජගිරිය පැත්තේ වාහන යන වේගය පැයට කිලෝමීටර් 12. දැන් මේ වාහන ගෙන්වීම නතර කරලා තියෙනවා. මේක ලිහිල් කරාම අවුරුදු 10ක් විතර යනකොට කිලෝමීටර් 6ට විතර වේගෙන් වාහන ධාවනය කරනවා. ඊට පස්සේ ඉතින් වාහනේ යනවට වැඩිය මිනිස්සුන්ට පයින් යන්න පුළුවන් මේ කොළඹට ඊට වඩා වේගෙන්. කැබිනට් පත්‍රිකාවක් එක කාරණයක් වෙනින් යදිරුවා. ඒ තමයි විදුලි බලයෙන් ධාවනය වෙන වාහන ගෙන්වීම ප්‍රවර්ධනයේ පමණක් ඉදිරියේදී කටයුතු කරන්න. කොවිඩ් වලින් පසුව අපි ලෝකයේ දකිනවා යම් කිසි ආකාරයකට පරිසරයට එක්තරා අභාග්‍ය සම්පන්න තත්ත්වයක් ඇති වෙනවා. ඒ කොවිඩ් තත්ත්වයත් එක්ක ඒ රටවල් වල ජනතාවගේ ආර්ථික මට්ටම් රටවල ආර්ථික මට්ටම් වලට යම් යම් ගැටලු ඇතිවීම නිසා පරිසරය එක්තරා විදියකට පරිසරයට හානි පැමිණීමේ ප්‍රවණතාවය ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි මේ රටවල් වල දකින්න තියෙන කාරණාවක්. ඉතින් ඇත්ත දෙනෙම දැන් මේ පරිසරය ගැන කතා දමනකොට කලාපොජ්ජ විතරක් නෙවෙයි හැම එකක්ම ඉතින් මේ දෙනට අයිති දෙන මන්දෙලු. මේ ඇත්තෝ කතා දමන්නේ මේ තිබාපු වනාන්තර මේ ඇත්තන්ගේ රටපොජ්ජ මේ දෙනවල් අඩු දෙන මන්දෙලු. මේ ඇත්තෝ පරිසරයේ ආරක්ෂා කරන මන්දු කරනවා පරිසරයට මේ ඇත්තෝ හිටලා අනවා පරිසරයේ තිබෙන්න ඕනේ කියලා මේ ඇත්තෝ හිටපොජ්ජ විතරක් තිබාගෙන මදි දෙනවා. පරිසරයේ වෙනුවෙන් මේ ඇත්තෝ මහන්සි දෙන මන්දෙලු. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් රුපියල් 10,000කින් වැඩි කරන ලෙස බල කරමින් අද දිවයින පුරා විරෝධතා සංවිධානය කර තිබුණා. රාජ්‍ය සේවකින්ගේ වැටුප රුපියල් 10,000කින් ඉහළ දමන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන දිවයින පුරා රාජ්‍ය සේවකින් අද විරෝධතාවල නිරත වුණා. මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබුණේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ වෘත්තීය සමිතියක මුතුවයි. මෙම
මේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් ප්‍රකාශයක් කරන රාජ්‍ය සේවය බරක්කේ කියලා මේ අවුරුදු 65 දක්වා විශ්‍රාම යන වයස් සීමාව දික් කරන්නේ අර තාප්පවල චිත්‍ර ඇඳපු දරුවන්ට තවත් අවුරුදු 5කට රස්සාව එහාට දාන්න සෑම පුරවැසියෙක්ගේම ජීවන බර ආස උසට ගිහිල්ලා කිසිම දෙයක් ගන්න බැරි තත්වයට මේ සොච්චන් වැටුපෙන් රාජ්‍ය නිලධාරියා මේ ආණ්ඩුව පත් කරලා තියෙනවා රාජ්‍ය සේවකයෝ නැතුව මේ අයට කිසිම ආණ්ඩුව ගෙනියන්නටත් බෑ කිසිම ආණ්ඩුවකට බලයට එන්නටත් බෑ රාජ්‍ය සේවයට මේ විදියට ගැරහැව්වොත් අනිවාර්යයෙන්ම ගෙදර යන්න සිද්ධ වෙන්නේ රාජ්‍ය සේවකයා නිසාම උද්‍යාන්සේ අපේ පස්සේ වන්න එපා. මේගොල්ලන් ගෙවල් වලට ගිහලා බලන්න. මේගොල්ලෝ ජීවත් වෙන විදිය බලන්න. මේගොල්ලන්ගේ පීඩනය බලන්න. මේ තීරණ තීන්දුව තීරණ ගන්න ඔල මොට්ටල දේශපාලන පත්තින් ගත්ත ඉහළ නිලධාරීන් තමන්ගේ ඔඩක්කුවේ තියාන නිලධාරීන් මේකට වග කියන්න ඕනේ කියලා. රාජ්‍ය සේවයේ ප්‍රවසුවයි. දියව් දියව්. අපට දියව්. 10000ක්. අපට දියව්. මාළකයෝ. බලනනවා. මාළකයෝ. මිනිස් පරිභෝජනයේට නුසුදුසු අර්ථාපල් තොගයක් දඹුල්ල ගබඩාවක තිබී සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගත් අර්ථාපල් තොගය කිලෝ 20000කට ආසන්නයි. කිලෝ ගණන් ග්‍රෑම් ගණන් නෙමෙයි. බොංචි කරල, කරවිල කරල, තක්කාලි ගෙඩිය, අල ගෙඩියත් රත්රන් වගේ වටින වේලාවක මිනිස්සුන්ට කුණු කවන්න හදපු චාවාරමක් අද වටලන්න පුළුවන් වුණා. මේ සිද්ධිය වාර්තා වෙන්නේ දඹුල්ලෙන්. ඒ දඹුල්ල නගරාධිපති ජාලිය මහතාට ලැබුණු තොරතුරකට අනුවයි. ඒ අනුව පාකිස්තානයෙන් මෙරටට ආනයනය කරන ලද අර්ථාපල් කිලෝ 20000ක් පමණ ගබඩා කර තිබූ බවයි අපට වාර්තා වුණේ. දැන් රටපටාපුවත් කිහිපයක් කෙටියෙන් මහජන එක්සත් පෙරමුණේ හිටපු මහලේකම්වරයෙකු මෙන්ම හිටපු සතුස සභාපතිවරයෙකු වූ අධිනීතිඥ පියසේන දිසානායක මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මේ වන විට ඒ මහතාගේ දේහය මිරිහාන කෝට්ටේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට දින මිරිහාන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. දිනවෝ මෞබිම පදනම යටතේ වීරකැටිය රළුව ප්‍රාථමික විද්‍යාලයට පරිගණක උපකරණ කට්ටල ලබා දීමේ වැඩසටහනක් අද පැවැත්වුණා. ඊට එම පදනමේ සභාපති ගයන් සේනානායක මහතා ඇතුළු සමාජික පිරිසක්ද එක්වුණා. බිස්නස් වර්ල්ඩ් ඉන්ටර්නැෂනල් ආයතනය මගින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික ලෝක ජාත්‍යන්තර සම්මාන උළෙල පසුගියදා පැවැත්වුණා. මහියංගණය මහවැලිගඟේ දිවාකාලයේ රැඳී සිටින වනාලි රංචුවක් මහනුවර ප්‍රධාන මාර්ගයට පිවිසෙන අයුරු ඒ අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන් වුණා. කරන්දෙනිය ප්‍රදේශයේ අධිබලති රැහන් පද්ධතියක පැටලී විදුලි සැරවැදීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. අද අලුයම ඇල්ල සිට බලංගොඩ දක්වා ගමන් කළ වෑන් රථයක් හපුතලේ ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා. සිද්ධියෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා හපුතලේ දිසාරෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. රත්නපුර දිස්ත්‍රික්කයට අයත් සියලු අංගයන්ගෙන් පරිපූර්ණ නව පොලිස් ස්ථානයක් ජනතා අයිතියට පත් කිරීම අද සිදු කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ජනක වක්කඹර මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒත් සමගින් සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්.